අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ත්‍රිකුණාමලය මැදවච්චිය වැවට බිලි වූ හාලියල සිසු ජීවිත. සයින්ද බරදු නගර සභාවක් බවට නම් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි. ලාංඡනය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ මෙතෙක් ඉල්ලීමක් කර නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රථම වරට මාධ්‍යට කියයි. පාර්ලිමේන්තුව කල් තබමින් හදිසි පක්ෂනායක රැස්වීමක්. අධ්‍යාපන චාරිකාවක පැමිණි සිසුන් පිරිසක් අතරින් සිසුන් හත් දෙනෙකු ත්‍රිකුණාමලය මැදපච්චය වැලේ කිලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඉන් සිසුවකු ජීවිතක්ෂයට පත්වී තිදෙනකු රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය කොටස්ය පවසනවා. ජීවිතක්ෂයට පත් සිවුදනාගේ මෘත ශරීර මෙවන විට ත්‍රිකුණාමලය මහරෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගෝමරන් කඩවල පොලිස් වසමේ අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලියල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දියනාමින් සිටියදී ඉන් හත් දෙනෙකු දියේ කිලී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ ඊයේ සවස 6:30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. අදාළ සිසුන් හත් දෙනාගින් සිසුන් තිදෙනෙකු බේරාගෙන ගෝමරන් කඩවල රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් සිසුන් සිව් දෙනා දියේ කිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් වන ඇටම්පිටිය හාලිය ඇල නුවරකමුව හා ඇල් යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව් දෙනෙක්. ඔවුන්ගේ මෘත ශරීර ත්‍රිකුණාමලයේ රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගෝමරන් කඩවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. සයින්ත මර්දු නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් මේ අතර තුන ඇල ඉරක් එක ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනතාව අතිමහත් බහුතර බලයක් ලබලා දීලා ජන වරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රට බාර දුන්නේ මේ අනතුරුදායක යෝජනාවෙන් රට බේරා ගැනීමේ අදහස පෙරදරි කරගෙන ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ රට අපේ රටත් අත්සන් කළ ඉදිරිපත් කරන යෝජනාවෙන් ඉවත්වීම සඳහා වෙනත් රටවල සහයෝගයක් ලබාගෙන ඒ ඉවත්වීමට අදාළ කටයුතු විදේශ කටයුතු ඇමතිතුමා විසින් රට වෙනුවෙන් ජාතික වගකීමක් ලෙස ඉෂ්ට කිරීමේ කර්තව්‍යයට අපේ පූර්ණ සහයෝගය සියලුම කැබිනට් ඇමතිවරු ඒකමතිකව ලබා දුන්නා. UC met the last Friday that Minister Janaka Bandara Tennako on issued a special gazette notification. I told now clearly because yesterday cabinet decided මේ කැබිනට් පත්‍රිකාව තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ ගැසට් නිවේදනයට අනුව රට සමස්තයක් ලෙස සලකලා මුළු රටම ලෙස සලකලා විවිධ ඡන්ද කොට්ටාසවල තියෙන අවශ්‍යතා මත ඒ වර්ගීකරණය එක්වර රටටම කරනවා මිසක් සයින්දු මරුදු වලට විතරක් විශේෂයෙන් කිරීම මේ අවස්ථාවේ අත්හිටවල තිබෙනවා. එතකොට ඊයේ තීරණය අනුව අවලංගු වෙනවනේ. ආධාරියට හරි අවලංගු කරයි. කාබනික පෝර ඉදිරි කන්නේ සිට නොමිලේ ලබා දෙන්නේ. දැනට කාබනික පෝර පිළිබඳ උසස් තත්ත්වයේ කාබනික පෝර පිළිබඳ පර්යේෂණ රාශියක් කළේ ඒ අනුව අවශ්‍ය ප්‍රමිතීන් පෝරවල පැවතිය යුතු ප්‍රමිතිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය විසින් ප්‍රමිතියක් තීන්දු කළා තියෙනවා. ඒ අනුව කාබනික පෝර නිපදවන ආයතන 250ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටිනවා. නිෂ්පාදකයන් 36 දෙනෙක් දැනටම ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ ප්‍රමිතීන්ට අනුව නිපදවීම සඳහා බලය ලබාගෙන තිබෙන මේ පොහොර රජයේ විසින් මිලදීගෙන කිසිදු ගාස්තුවක් අය නොකොට 100%ක්ම සහනාධාරයක් වශයෙන් නියම ව්‍යාපෘතියක් සඳහා කන්න හතරක් සඳහා පොර නොමිලේ ලබා දෙනවා. ලබන කන්නේ සිට කාබනික පොර නියම ව්‍යාපෘතින් ලෙස තෝරාගත් ප්‍රදේශවල ගොවි ජනතාවට අඛණ්ඩව කන්න හතරක් ලබා දෙනවා. 30 ඇල ඉරක් එක යෝජනාවට සම අනුග්‍රාහකත්වයක් ලබා දීමට කටයුතු කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පැවති සමයේදී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද පාර්ලිමේන්තු විවාදයේදී
දේශද්‍රෝහි ක්‍රියාව රාජද්‍රෝහි ක්‍රියාව ඒ සිද්ධ වුණේ මේ ඒකාබද්ධ ප්‍රකාශයත් එක්ක. මම මේක හැන්සත්ගත කරනවා. මම මේක සභාගත කරනවා. ඇයි මෙහෙම ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කරේ? ඇයි මෙහෙම ඒකාබද්ධ ගිවිසුමක් ප්‍රකාශයට පත් කරේ? ඇයි මේ ඒකාබද්ධ ගිවිසුම තුලින් රට පාවල දුන්නේ? රටේ ස්වෛරීත්වයේ තුට්ටු දෙකට වික්කේ අපේ වීරෝදාර රණවිරුවන් මේ මහා භයංකාර තත්ත්වයකට නිර්මාණය කරේ. දැන් කතා කරනවා දංගෙඩිය ගැන, දැන් කතා කරනවා එල්ලල මරයිලු, දඬුවම් දෙයිලු, ජාත්‍යන්තර අධිකරණ ගැන කතා කරනවා, ජාත්‍යන්තර විනිසුරුවන් ගැන කතා කරනවා. මේ හැම එකටම සුළමුළ යුද්ධේ දිනලා දින පහක් ඇතුළත මේ ඒකාබද්ධ ප්‍රකාශය හරහා සිදුවුණු ලොකුම රාජද්‍රෝහි, දේශද්‍රෝහි, ජාතිද්‍රෝහි, ශ්‍රී ලංකාවට ද්‍රෝහිව ක්‍රියාත්මක කරපු මේ ඒකාබද්ධ ප්‍රකාශය කියන එක මම සඳහන් කරන්න කැමතියි. කවුද දේශද්‍රෝහි, රාජද්‍රෝහි ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබුවේ? කවුද මේ රටේ ස්වෛරීත්වයේ තුට්ටු දෙකට වික්කේ? කවුද මේ රටේ බහුමික අඛණ්ඩතාවය, අපේ දේශීයත්වය, අපේ රටේ එක්සිත් භාවය, එක්සත් භාවය තුට්ටු දෙකට පිටරටට විකුණුවේ කවුද? තුට්ටු දෙකට ජාත්‍යන්තර විකුණුවේ කවුද? මේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පැහැදිලිවම ඉස්මතු වෙනවා. ඒ නිසා මම වර්තමාන රජයෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ වගේ දේවල් කරලා ඉල්ලං කන්න එපා. මෙතනින් තමයි ඉල්ලං කෑම පටන් ගත්තේ. ඒ නිසා තමයි අපේ වීරෝදාර රණවිරුවන් අද දංගෙඩියට ගෙන යන තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා වරද සිදු වුණු තැන වැරදි හදාගන්න නිකම් බොරුවට අපේ රට තුල අභ්‍යන්තරයේ රට දැය වෙනුවෙන්, රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින විරුද්ධ පක්ෂයේ අපිට නිකම් බොරුවට මඩ ගහන්න එන්න එපා. අපිත් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් කැප වෙනවා. අපිත් මේ රටේ බහුමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්නට කැප වෙනවා. හැබැයි මතක තියාගන්න මේ රටේ ස්වෛරීත්වය ශක්තිමත් කරන්නට සියලුම ජාතීන් අතර, සියලුම ආගම් අතර එකමුතු භාවයක් තිබෙන්නට ඕන, සංහිඳියාවක් තිබෙන්නට ඕන, හැම ජාතියක් සමගම, හැම ආගමක් සමගම. ඒ නිසා පැහැදිලිවම මම කියන්න කැමති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට, විපක්ෂයේ අපි ලෑස්ති ඕනම වෙලාවක රටේ ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය, රටේ දේශපාලන නිදහස, ස්වාධිපත්‍ය වෙනුවෙන් අපි එකට හිටගන්නට ලෑස්ති, අපි පෙළ ගැසෙන්නට ලෑස්ති. හැබැයි අමතක කරන්න එපා, පොට වරද්ද ගත්තේ 2009 මැයි 23 වෙනිදා බෑන් කී මූන් මහතත් සමග අත්සන් කරපු ඒකාබද්ධ ගිවිසුමෙන් තමයි මේ රට අභ්‍යන්තරයේ තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයකට ලක් කරේ. මානව ඓතිවාසිකම්, මානව හිමිකම් උල්ලංඝනය වීම සිදු වුණයි කියන ඒ ප්‍රකාශයට රටේ ප්‍රධානියා අත්සන් තැබීම තුළින් මේ සම්පූර්ණ ප්‍රශ්නයම ජාත්‍යන්තරකරණයට ලක් වුණා. ඒ වරද ඔබතුමන්ලට බාර ගන්න සිද්ධ වෙයි. මෙතනින් අපි අවසන් කරන්න පුළුවන්. No many there's no debate. I have taken the responsibility on behalf of His Excellency the President to come and inform Parliament. Yeah, you have done that. Yeah. Democratic way of informing Parliament. That's fair enough. That we have done now. I respect that. The leader of the opposition took the chance of speaking and express his views. The leader of the opposition should remember that Honorable Gotabaya Rajapaksa, the president, got 69 lakhs of votes. All these stories. All these false stories uttered by the leader of the opposition today. Now we'll add the former minister of foreign affairs. I thought we have to give him to අපි ඉස්සරහට යන්න ඕනේ. සමුහාම සම අනුග්‍රහත්වයෙන් ඉවත් වෙන්න ඕනේ. කෝස්පොන්සර්ෂිප් එකෙන් අයින් වෙන්න ඕනේ. මේක තමයි රට වෙනුවෙන් අපි කළ යුතු දේ. We understand. I respect that. You have done your duty. මේක නම් විවාදයක් තියන්නේ නෑ. විවාදයක්. ඇයි කතා කරන්නේ? I give allow honorable. ඇයි ඔබතුමා දවසෙන් දවස එක එක ස්ථාවර ගන්න? There is no debate. No. There is no debate. But he was the foreign minister at the time. And the army commander, you had to give them. We are ready if you want to debate. We can start the debate now. Short. Don't do this, honorable speaker. As the... ඇයි ඇයි මට බය ඔච්චර ඔය කතා කරනවට? අර මංග සම්බිරේ අර කතානායකතුමනි, I give you after that short, very short. ජනීවා යෝජනාව ඉදිරිපත් කරපු ඇමතිවරයා හැටියටත් ඇත්ත වශයෙන්ම මේ යෝජනාව තුලින් පසුගිය රජයේ අවසාන කාලයේ මේ රටේ අපේ වීරෝදාර සබලුන්ට, අපේ නායකයන්ට දඬුවම් දෙන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා තිබුණා. අයින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම කිය ගියා මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවයි කියලා. නමුත්
ඇත්තවසයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් විදුලි පුටුවෙන් බේරගත්ත මේ තිහෙන් එක කියන යෝජනාව මේ සම්බන්ධයෙන් අපිට විවාදයක් දෙන්නේ කියලා අපි ඉල්ලනවා. අවසාන වශයෙන් වෙන ෆීල් මාර්ෂල් සරස්පොන්ස මහත්තයා එදා ඔබ ඔබතුමා හමුදාපති ඔබතුමාට සුළුෙන් දැන අවස්ථාව දෙනවා. යුද්ධය අවසාන වුණේ මැයි 19 වෙනිදා. එදා තමයි ගරු ජනාධිපතිතුමා එවකට සිටපු මේ පාර්ලිමේන්තුවත් අමතලා ඒක ප්‍රකාශයට පත් කරේ 19 වෙනිදා උදේ තමයි ප්‍රභාකරන් නැති වුණේ. ඊට පස්සේ බැංකිමූන් එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්තුමා 23 වෙනිදා මෙහෙට ආවා. ඒ ආවේ එවකට හිටපු ජනාධිපතිතුමා එයාට ආරාධනා කරා. යුද්ධ ඉවර වුණ ගමන් ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන කතා කරලා ඔබතුමා වහාම ලංකාවට එන්න මේක ඉදිරි කටයුතු ගැන කතා කරන්න කියලා. ඒ ආරාධනාව මත තමයි එතුමා 23 වෙනිදා ලංකාවට ආවේ. හොඳයි බොමි සුචි ඔඩර් ප්ලීස් මේ අවස්ථාවේදී අපි ගෞරව සභානායකතුමා හොඳයි පිළිතුරු දෙන්න නෝමෝ නෑ නෑ ගෞරව සභානායකතුමා ඊට පස්සේ අපි පක්ෂනායකගේ රැස්වීමක් සඳහා සභාව අත්හිටිනවා ගරු කතානායකතුමනි සභාව අත්හිටිනවා ඔබතුමා අදහස් ඔබතුමා අවසර දීලා අදහස් කීපයක් පළ කරලා දෙනවා ඒ ගරු මන්ත්‍රීතුමලා එක්ක අපිට ඕන වෙලා කතා කරලා මේක පැහැදිලි කරතේ මේක ගැටුවක් මේක මුළු මහත් ජාතියේම ප්‍රාර්ථනේ තමයි මේ තීරණය ඒක තමයි මම ප්‍රකාශ කරලා තියෙන්නේ අපි ඔඩමිස් පක්ෂනායකගේ රැස්වීමක් සඳහා සභාව තාවකාලිකව අත්හිටිනවා එක්සත් ජාතික පක්ෂය විසින් සලකුණු වෙනස් කිරීමට මෙතෙක් අසා නොමැති බවත් සලකුණු වෙනස් කිරීම සඳහා වූ ප්‍රශ්නයක් මතුවන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. උත්සවයකින් පසු මාධ්‍යවට අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උත්සව කාලය තුළ චොන්තයක් පැවැත්වීම අභියෝගාත්මක බවයි. පාර්ලිමේන්තුව විසිරුවා මැතිවරණ කොමිෂන් සභාවට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අපේ නිලධාරීන්ට ඡන්ද විමසීම තියන්න වෙන්නේ විසරවෙන් දිනේ ඉඳලා දින 52කට පස්සේ 66කට කලින් 66ට යනකන් යන්න බෑ වෙසක් උත්සවයේ එන නිසා අන්තිම දවස්වල. එතකොට තියන්න පුළුවන් දවස් අන්තිම කාලට ගත්තත් අප්‍රේල් මාසේ එක ළඟ එන නිවාඩු නිසා අපේ නිලධාරීන්ට වැඩ කර ගැනීමට එන ගැටලුව වෙනවා. අපි ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරමින් යනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන අපට වැඩිපුර දින ගාණක් ලැබෙයි කියලා. අනිත් පැත්තෙන් බැලුවනම් අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි වෙන්න යපු අයදුම් පත්‍ර සංඛ්‍යාව 150කට වඩා වැඩි. ඒව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කටයුතු තියෙනවා. ඊට අමතරව පවත්නා දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ සලකුණු වෙනස් කිරීම, නම් වෙනස් කිරීම වගේ කරුණු සම්බන්ධයෙන් තියෙන ගැටලුත් තියෙනවා. ඒ ඔක්කොම ගැන මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කරමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය ලාංඡන වෙනස් කරන්න අහලා නැහැ. ලාංඡන වෙනස් කිරීම පිළිබඳව ප්‍රශ්නේ පැනනගින්නේ ලබන්න පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසිරුවට පස්සේ එදිනේ ඉඳලා සතියක් ඇතුළත විතරයි ලකුණු වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා දැන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි සලකා බලන්නේ නැහැ. හදවත කියන ලකුණ අපේ ලයිස්තුවේ නැහනේ. අපි හෘදේ වස්තුව දැම්මොත් අපි දාන්නේ හෘදේ වස්තුව කියන එක සැබෑ හෘදේ වස්තුව. මිසක් හාරත ලකුණ දෙමීමට බලාපොරොත්තුවක් නැහැ. අපි විශ්වාස කරනවා පළාත්සභා ඡන්ද විමසීම අතුරුදන් වෙච්ච එක හොරු වරන් ගිහිපු එක ආයි ඉක්මනට හම්බ වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අගෝස්තු මාසේ වෙනකොටවත් පළාත්සභා ඡන්ද විමසීම තියන්න පුළුවන් වෙයි කියලා. මෙන්න අධිකරණයෙන් ලැබුණු පුවතක්. නිසි අධිකරණ නියෝගයකින් තොරව වැඩ තහනමට ලක්ව සිටින මහා අධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගණ්ඩා ලෙස අභ්‍යර්ථනා අධිකරණය අද නියෝග කළා. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නිලා මහා අධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කරන ලද අභ්‍යර්ථනය සභාපති විනිසුරු එම් ඒ එච් එම් නවස් සහ අර්ජුන ඔබේසේකර යන මහතුරුන් ඉදිරියේ කැඳපඬු ලැබුවා. දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද සලකා බැලීම මාර්තු මස 12 වෙනිදා සිදු කිරීමට අභ්‍යර්ථනා අධිකරණය නියම කළා. එමෙන්ම අධිකරණ නියෝගයකින් තොරව ප්‍රතිසංකාර ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට නොගන්නා ලෙසද අධිකරණය විසින් නීතිපතිවරයාට අද නියම කළා. ශ්‍රී ලංකා සංචාරයක නිරත තායිලන්ත දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ශ්‍රී ලංකා තායිලන්ත බෞද්ධාගමික සබඳතා තහවුරු කරමින් මෙරට බෞද්ධාගමික කටයුතු සඳහා රුපියල් 10 ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් සිදු කෙරුණා.
හොංකොංගේ කොන්ෂොක් නම් චක්ෂේ භික්ෂුණිය ඇතුළු ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත තායිලන්ත දූත පිරිස ඊ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී පරිත්‍යාගය ජනාධිපති ගොටබේ රාජපක්ෂ මහතා වෙත බාර දීම සිදු කෙරුණා. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් දූත පිරිස දිවයිනට පැමිණ තිබෙනවා. හමු සංකේතවත් කරමින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. චාරිකාව සංවිධානය කළේ මාබිම හේයන්තුඩුව තායි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රාසගල සේවලී හිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන්. COVID-19 වෛරස් ආසාදනය වීම හේතුවෙන් ඉරාන ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේම ජපානයේ යොකොහාමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් ගණන මේ වන විට 2120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා COVID-19 වෛරසය ආසාදිතයින් 75,000ක් ඉක්මවා තිබෙන අතර ගත වූ පැය 24 තුළ නව මරණ 118ක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ජපානයේ යොකොහොමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 80 පුද්ගලයෙකු හා කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ නෞකාවේ මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 621 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා. එහි සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයින් 180 දෙනෙකු පමණ යළි සිය රටට ගෙන්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. එසේම අදාළ නෞකාවේ සිටින ආසාදිතයින් 500 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල් ගත කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අතර අදාළ වෛරසය ආසාදනය වීමෙන් ඉරානයේ ටෙහරන්හි පුද්ගල මරණ දෙකක් සිදුව තිබෙනවා. එසේම දකුණු කොරියාවේද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 31 දෙනෙකු වාර්තා වන අතර එනටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බවයි කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඊජිප්තුවේද මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ අදාළ පුද්ගලයා මේ වන විට සුවය ලබමින් සිටින බවයි. දින 14ක් යනතුරු ඔහු නිරෝධායනයේ රැඳී සිටින අතර සම්පූර්ණ සුවය ලබා ඇති බව තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් ආසාදිතින් අතරින් සුවය ලැබූ කරන 12,000 ඉක්මවා තිබීමත් විශේෂත්වයක්. අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මහනාහිමියන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ තිඹිරිකස්සාය හෙන්රි පේතිස් ක්‍රීඩකනේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. අමරපුර ශ්‍රී ධර්මරක්කිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද පස්වරු තුනට තිඹිරිගස්සාය හෙන්රි පේදිස් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහයේ මේ වන විට බම්බලපිටියේ සිරි වජිරඥාන විහාරස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර ඊයේ පස්වරුවේ සිට අද පස්වරු එක දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව හිමිවනවා. අද දිනේත් මහා සංඝරත්නයේ දේශපාලඥයින් ප්‍රභූන් සහ කලාකරුවන් ඇතුළු විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන අතිවිශාල පිරිසක් සහ මහජනතාව දහස් ගණනින් අම්පිටියේ ශ්‍රී රාහුල මහනාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. දවස උණුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.7news.lk අපගේ වෙබ්පිටුවට. යළිත් හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.